අපි අද උදෑසනින්ම අද දවස කොහොමද කියලා දැනගනිමු. පලාපල පිළිබඳව කතා බහ කරමින් අපේ කතාවට ප්‍රවේශ වෙනවා. ජනවාරි මාසේ 23 වෙනි ගහරුවාදා අද නැකතින් දවසක් රාහුලයන් අද නැකත තරමක් ව්‍යාකූල දිනයක් විය හැකි කලබල කැරලි වැනි දේවල් ඇති වෙන්න පුළුවන් දවසක් මහ ජනතාව ටිකක් ඉවසීමෙන් කටයුතු කළොත් හොඳ දවසක් කියලා කියන්න පුළුවන්. අද මේෂ ලග්නයේට ඉතාම හොඳ දවසක්. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහය නම වෙන්නේ ගමන් කරනකොට ගුරු ලග්නයේ ගමන් කරනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේට විදේශගත වීම වලට තමන්ගේ අභිවෘද්ධි වෙනුවෙන් ආරම්භ කරන ඕනෑම වැඩකට අද දිනය සුබ දිනයක් මේෂ ලග්න හිමියන්ට. ඊළඟට බුසඹ ලග්න හිමියන් ආරම්භ කළොත් එම් බුසඹ ලග්න හිමියන්ටත් අද දින ඉතා යහපත් දිනයක්. බුසඹ ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා සිකුරු ගහය ඉතාම බලවත්ව අටවැන්නේ ගමන් කරනවා. විපරීත යෝගයක් උදා කරමින් ඒ වගේම සඳු ගහය දෙවැන්නේ ගමන් කරනවා. විශේෂයෙන්ම තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවෙන් දියුණු වෙන අයට නිර්මාණශීලී හැකියාවලින් යුතු අයට විශේෂයෙන්ම ව්‍යාපාරිකයින්ට අද ඉතාම සුබ දවසක්. විශේෂයෙන්ම රැකියා කරන අයගේ රැකියාවල තත්ත්වයේ උසස් වීම ඊටකට බොහෝ දුරට පවතින. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වෙලා ඉන්න දරුවන්ටත් අද දිනේ තරමක් යහපත් දිනයක්. ඒ වගේම මිතුරු ලග්නය ආරම්භ වුණොත් මිතුරු ලග්නය අද ඉතාමත් යහපත් දිනයක් වෙනවා මිතුරු ලග්න හිමියන්ට. විශේෂයෙන්ම සඳු ලග්නයේ ගමන් කිරීම නිසා. නමුත් සමාජයත් එක්ක කරන ගනුදෙනු වලට ඉතම් එතරම්ම හොඳ වෙන්නේ නැහැ. බුධ ග්‍රහය හත්වැන්නේ ගමන් කරන නිසා ගෙවල් දොරවල් වල තරමක් ගැටළු සහගත තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. නමුත් රැකියා ස්ථානවල යම් යහපත් ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට අපි කටක ලග්නය ආරම්භ කළොත් එහෙම කටක ලග්නයේ ලග්නාධිපති සඳු ග්‍රහය අද ඉතාමත් යහපත් තත්ත්වයක ගමන් කරන දවසක්. සඳු දොළොස්වැන්නේ ගමන් කරත් විශේෂයෙන්ම යෝගකාරක ග්‍රහයාගේ භුජගේ දෘෂ්ටියට ලක්වීම නිසා තරමක් බලාපොරොත්තු ඉටු කරගත හැකි දිනයක්. තමන්ගේ ගෞරවයේ කීර්තිය අඩුවිය හැකි දේවල් සිදුවීමේ ඉඩකඩකුත් පවතිනවා. ව්‍යාපාරිකයින්ට අද තරමක් පාඩු සිදුවීම් වලට ලක්වීමේ ඉඩකඩක් පවතින දවසක්. ඊළඟට අපි සිංහ ලග්නය ආරම්භ කළොත් එහෙම සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි තමන්ගේ කේන්දරයේ ප්‍රධානම ග්‍රහයා ලග්නාධිපති රවි ග්‍රහයා අද ගමන් කරන්නේ කේන්දරයේ 6 වැන්නේ. ඒක නිසා තරමක් දුරට කරදර බාධක වලට ලක්වීම ඉඩකඩ තියෙනවා. සතුරු කරදර වැනි දේවල් ඇතිවීම ඉඩකඩ තියෙනවා. ඒ වගේම සඳු ග්‍රහයා ලක්නේ දැකීම නිසා තරමක් වැයවීම වලට ලක්වීම ඉඩකඩ තියෙනවා. ඒක නිසා අවිනිශ්චිත දේවල් සඳහා මුදල් හදල් යෙදවන එක එච්චරම සුදුසු වන්නේ නැහැ. ඊළඟට කන්‍යා ලග්නය ආරම්භ වුණොත් එහෙම කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ ග්‍රහය හතරවැන්නේ සිකුරු සමග සංයෝගව ගමන් කරන අද දිනේ ඔබට තරමක් දුරට gedara duruwe වැඩ කටයුතු වලට වැඩි කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාරිකයින්ට නම් අද එච්චරම හොඳ නැහැ. හවුලේ කරන වැඩවලට ඒ වගේම විවාහ සම්බන්ධ කටයුතු යෝජනා ස්ථිර කර ගැනීම වැනි දේවල් වලට අද දිනේ එතරම්ම සුබදායක දිනයක් වන්නේ නැහැ. ඊළඟට අපි බලමු තුලා ලග්නයේ පිළිබඳ. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ගහය අද දිනේ ගමන් කරන්නේ තුන්වැන්නේ බුද සමග. මේක තරමක් දුරට යහපත් තත්ත්වයක්. තමාගේ ගෞරවයේ කීර්තිය ඇතිවන දේවල් සිදුවීම ඉඩකඩ. නමුත් හත්වැන්නේ ගමන් කරන ගුරු ගහයා නිසා තරමක් දුරට ශරීර සෞඛ්‍ය දුර්වලතා සතුරු කරදර වැනි බාධක ඇතිවීම ඉඩකඩ. නීතිමය ප්‍රශ්නවලට ලක්වීම වැනි කටයුතු වලට තුලා ලග්න හිමියන්ට ලක්වෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනිකාංශවල නියැලෙන තුලා ලග්න හිමියන්ට තරමක් යහපත් දවසක්. ඊළඟට අපි බලමු අද දිනේ වෘශ්චික ලග්නයේ කොහොමද කියලා. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ ග්‍රහය දෙවැන්නේ ගමන් කරත් බුධ සහ සිකුරුට සංයෝග වීම නිසා තරමක් දුරට ධනීය සම්බන්ධ කටයුතු වලට ඒ වගේම තමන්ගේ පවුල සම්බන්ධ කටයුතු වලටත් එච්චර සුබ වන්නේ නැහැ. ඊතරතුරුම ගෙදර දොරේ වැඩ කටයුතු වල අවුල් සහගත තත්ත්වයක් ඇතිවීම ඉඩකඩ. ඒ වගේම ඔබ බොහෝ දුරට තමන්ට ලැබෙන බලය අනිසිනස භාවිතා කිරීම ඉඩකඩ තියෙනවා. ඒක නිසා බලවතුන් සමග කටයුතු කිරීමට යෑමේදී තරමක් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඊළඟට අපි බලමු ධනු ලග්නය පිළිබඳ ධම්මික. ධනු ලග්නයේ ලග්නාධිපතියා ඉතාමත් බලවත් තැනක් වූ පස්වැන්නේ ගමන් කරනකොට ලග්නේ ගමන් කරනවා කුජ. ඒක නිසා ඔබට ධනු ලග්න හිමියන්ට අද දිනේ විශේෂයෙන්ම අධ්‍යාපනිකාංශවල නියැලී සිටින්නන්ට තමන්ගේ තත්ත්වය උසස් කරගන්න කටයුතු කරන අයට රැකියාවල ප්‍රවර්ධනයක් බලාපොරොත්තු වෙන අයට ව්‍යාපාරිකයින්ට අද දිනේ තරමක් යහපත් දිනයක්. ඊළඟට මකර ලග්නය ආරම්භ වුණොත් මකර ලග්නයේ ලග්නාධිපතියා සෙනසුරු අද දිනේ ගමන් කරන්නේ දෙවැන්නේ. නමුත් ලග්නාධිපති දෙවැන්නේ ගමන් කළත් ලග්නයේ ගමන් කරන රවි ග්‍රහය නිසා අද ඔබට තරමක් දුරට බාධක කරදර වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම gedara dore වැඩ කටයුතු වලට වැඩි කාලයක් මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. තරමක් දුරට ආධ්‍යාත්මික කටයුතු වලට යහපත් තත්ත්වයක්. නමුත් විවාහ අවාහ කටයුතු යෝජනා ස්ථිර කර ගැනීම වැනි දේවල් වලට අද දිනේ ඊතරම්ම සුබදායක වන්නේ නැහැ.
ඊළඟට අපි බලමු කුම්භ ලග්නේ පිළිබඳ කුම්භ ලග්නේට අද තරමක් හොඳයි ලග්නාධිපති සෙනසුරු ලග්නේ ගමන් කරන එක ඉතාමත් යහපත් තත්වයක් ඒක නිසා ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ගතියක් තියෙනවා හැබැයි චන්ද්‍රයාගේ තරමක් දුබල ගතියක් පවතින නිසා සමාජ වැඩ කටයුතු වලින් තරමක් දුරස් වී සිටින්නේ නම් හොඳයි සමාජයට යෑම නිසා ඔබගේ කටයුතු වල කිසියම් ගැටු සහගත තත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා අවසාන වශයෙන් අපි මීන ලග්නේ අරන් බැලුවොත් එහෙම මීන ලග්නේ ලග්නාධිපති ගුරුඝාය දෙවැන්නේ ගමන් කිරීම ඉතාමත් යහපත් හැබැයි ශරීර සෞඛ්‍ය පිළිබඳ තරමක් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේම Tamanට අය සතුරු කරදර ඇතිවීමේ ඉඩකඩ තරමක් දුරට පවතිනවා gedara dorei alankare dinu wenin බොහෝ දුරට කටයුතු කිරීමට ඉඩකඩක් අද ඔබට තියෙනවා